Welcome to Mama's Love channel. අදත් ඔයාලා ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලා එක්ක share කරගන්න යන්නේ කොහොමද පැටිස් හදාගන්නේ හරි විදියට කියලා. ඉතින් මෙතන මම අරගෙන තියෙනවා පාන් පිටි කෝප්ප දෙකක්. ඒකට මම ලුණු ටිකක් දාලා මේ විදියට හොඳට කලවම් කරගත්ත මුලින්ම දැන් මම පිටිවලට බිත්තරයක් ඒ වගේම බටර් හරි මගරින් හරි ග්‍රෑම් 60ක් දාලා මේ විදියට අත් දෙක හොඳට හොදලා අතින් මේ ඩෝ එක අනා ගන්න ඕනි. ඉතින් පැටිස් ඩෝ එක එක එක්කිනා එක එක විදියට හදනවා. ඉතින් හරිම ක්‍රමේ තමයි බටර් බිත්තරයක් එකතු කරලා අයිස් වතුරෙන් ඩෝ එක හදාගන්න එක. දැන් මම අයිස් වතුර චුට්ට චුට්ට තමයි මේ විදියට එකතු කරලා ඩෝ එක අතේ ඇලෙන්නේ නැති ගන්නට අනා ගන්න ඕනේ. මම සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. දැන් මම මේකෙම තියලා පැයක් විතර ෆ්‍රිජ් එකේ දාගන්නවා අපි කරි එක හදාගන්නකම්. ඉතින් මුලින්ම කරි එක හදාගන්න මම ඉඟුරු සුදු ලුණු තලාගත්ත ඒවා ටිකක් ඒ වගේම කරපිංචා හීනියට කපාගෙන ලුණු ටිකක් කපාගෙන ඒ ටික මුලින්ම එකතු කරගන්නවා. ඉතින් ආලට සැරට කන්න කැමති අයට මේකට අමු මිරිස්, මාළු මිරිස් වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. දැන් මගේ රසට අනුව ලුණු, මිරිස්, ගම්බිරිස්, එනසල්, කරාබුනේටි තලාගත් ඒවා ටිකකුත් එකතු කරලා, කහ ටිකකුත් එකතු කරලා මේ විදියට හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ මම ඒකට එකතු කරගන්නවා සෙමන් ටිකක්. තම්බල පොඩි කරගත්ත අල ටිකත් මේ විදියට එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලට ඕන විදියකට හදාගන්න පුළුවන්. එළවලු වලින් ඒ වගේම තමයි මස් මාළු ඕනම දෙයක් දාලා හදාගන්න පුළුවන්. අන්තිමේටම දෙහි බිඳු කීපයක් එකතු කරලා මිශ්‍ර කරගෙන මේක නිවෙන්න මම පැත්තකින් තියාගන්නවා. මේ තියෙන පැයක් විතර තියාගත්ත අපේ පැටිස් ඩෝ එක. ඉතින් මේක දැන් මම පිටි චුට්ටක් විතර ලෑල්ලට දාලා රෝලින් පින් එකෙන් මේක දිග අරගන්නවා. දැන් මම මේ විදිහට ග්ලාස් එකක් තමයි පාවිච්චි කරන්නේ මේ රවුන්ඩ් ටික කපා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් කට එකක් තියෙනවා නම් මේ රවුන්ඩ් ටික ලස්සන ටික ගන්නට කපා ගන්න. ගොඩක් තුනිහිත් නැති ඝනකමක් නැති ගන්නට ඔයාලා මේක හදා ගන්න. දැන් මම කරි එකෙන් චුට්ටක් මැදට තියලා මේ විදියට දෙපැත්ත නවා ගන්නවා. ඉතින් නවා ගන්න කලින් ඔයාලා මේක වටේට වතුර චුට්ටක් ගා ගන්නවා නම් හොඳයි. එහෙම වුණේ නැත්නම් සමහරක් වෙලාවට මේක බදිනකොට හරි බේක් කරනකොට හරි විශේෂයෙන්ම මේක දිග ඇරෙනවා ආයෙත්. ඉතින් මගෙත් එහෙම චුට්ටක් වුණා සමහරක් ඒවැයි. ඒක නිසා වතුර චුට්ටක් ගාගෙනම මේ විදියට දෙපැත්ත සීල් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ගෑරප්පුවකින් මේ විදියට තවත් හොඳට සීල් කරගන්න. විදියට තමයි මම පැටිස් ටික හදාගත්තේ. ඉතින් අද මම පැටිස් එක බදින්නේ නැහැ, තෙලේ දාලා අද මම මේක බේක් කරලා තමයි අරගන්නේ. ඒක නිසා පැටිස් උඩට මම තෙල් සල්පයක් මේ විදියට ආලෙප කරගන්නවා. තෙල් හරි බිත්තරයක් හරි ඔයාලට මේක උඩට ආලෙප කරගන්න පුළුවන්. ඉතින් ඉතුරු ඒව ටික මම මේ විදියට පෙට්ටි එක දාලා හොඳට වහලා ෆ්‍රීස් කරගන්නවා. ඉතින් දැන් අපි මේක බේක් කරගන්නේ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 20ක් 25ක් අතර බේක් කරගන්න ඕනේ.
මේ තියෙන්නේ බේක් කරලා අරගත්ත පැටිස් ටික. ඉතින් හරිම සොෆ්ට් එකට තියෙනවා. මේක හයිය නෑ. මේ පේස්ට්‍රි එක අපි බටර් දාලා බිත්තර දාලා නිසා. ඉතින් ඔයාලත් මේක ට්‍රයි කරලා බලන්න. හරිම රසයි. ඉතින් බේක් කරගන්න එක ගොඩාක් හොඳයි. සෞඛ්‍යයට හිතකරයි. ඩීප් ෆ්‍රයි කරලා ගන්නවට වඩා. ඉතින් ඔන්න ඔයාලත් ට්‍රයි කරලා බලලා කමෙන්ට් කරන්න රස කොහොමද කියලා. එහෙනම් ඊගා වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔයාලට සුබම සුබ දවසක්.